ඉතින් ආයුබෝවන් අපි කතා බහ කරමින් හිටියේ අනුරාධපුර ධම්මාරාම ස්වාමීන් වහන්සේ සමග මේ පූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ තොරතුරු කීපයක් අපි කතා බහ කරේ. ඒ අතරතුරම උන්වහන්සේම සඳහන් කළා සුළුගුළු විහාරයේ පිළිබඳව ඉතින් විශාල ඓතිහාසික වැදගත්කමක් තියෙන කාලයක් මේ බෞද්ධ සමාජයෙන් විතරක් නෙමෙයි සමස්ත ලෝකෙම සැඟවී නටබුන් වේගිය කිසිම කෙනෙක් වැඩවාසය නොකළ ස්ථානයක්. ඉතින් මේකේ තියෙන ඓතිහාසික වැදගත්කම මොකද්ද? එතනට අපි එන්නේ. එතකොට සිංහලයේ අවසන් මහරහතන් වහන්සේ මාළියදේව මහරහතන් වහන්සේ අවසානයේ වැඩ සිටි ස්ථානය පිරිනිවන් පාපු ස්ථානය, පිරිනිවන් පෑවට පස්සේ ධාතු නිදන් කරලා චෛත්‍යයක් වඩනාකපු ස්ථානය, ඒ වගේම උන්වහන්සේ වෙනුවෙන් උවටැන් කළ වෙදකම් කළ සුළුගුළු වෙද මහත්මයා වාසය කරපු ස්ථානය, එත වගේම අනිත් අයටත් වෙදකම් කරපු දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් ඉදිකළ පූජා භූමියක්. ඉතින් අටම ස්ථානය වගේම ඉතාම වැදගත් ස්ථානයක්. ජීවිත එකවරක් හරි වැඳ පුදා ගත යුතු ස්ථානයක්. මොකද අවසන් මහරහතන් වහන්සේ වැඩ සිටි ස්ථානය. ඒ වගේම තමයි බෞද්ධ ඉතිහාසයේ සාමාන්‍ය පෘථග්ජන මිනිස්සෙක් පණ පිටින් ඉන්න අවස්ථාවක මිය ගිහිලා වෙන දිව්‍ය ලෝකයක උපදින එක වෙනම දෙයක්. තවුතිසාවේ සිළුමිණි සෑය වඳින්න යනවා මේ සුළුගුළු වෙද මහත්මයා. එකගෙන යන්නේ, වැඩම කරගෙන යන්නේ අපේ මාළියදේව මහරහතන් වහන්සේ. වෙන කිසිම බෞද්ධ ඉතිහාසයේ කිසිම තැනක ඒ වගේ දෙයක් සඳහන් වෙන්නේ නැහැ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ වැඩම කරා මාතෘ දිව්‍ය රාජයාණන්ට බණ කියන්න, නේද? ඒ වගේ දේවල් බුදුරජාණන් වහන්සේ කරා, තවුතිසා දිව්‍ය ලෝකෙට වැඩම කරා. ඉතින් මෙහෙම දෙයක් කර මහිතන් ප්‍රථම අවසාන අවස්ථාව. සිංහලයේ අවසාන මහරහතන් වහන්සේ. එතනින් පස්සේ මේ ලංකා භූමියේ මහරහතුන් වැඩ සිටියේ නැහැ කියලා කියන්නේ. ඉතින් තොරතුරු මට වඩා හොඳට අපේ ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න පුළුවන්. ඔබ වහන්සේලා අවසර තොරතුරු නිදක් ලබා දෙන්න. හොඳයි. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මම මේ වෙනකොට වැඩ ඉන්නේ ඓතිහාසික සුළුගුළු විහෙර රජමහා විහාරස්ථානයේ. අපි සුළුගුළු විහෙර රජමහා විහාරස්ථානට වැඩම කරන්න හේතුනේ ඒ ගමේම පින්වත් දායක මහත්මයෙක් නිසා, එතුමා සමන් කියලා පොලිසියේ රාළහාමි කෙනෙක්. ඉතින් එතුමගේ ආරාධනය පරිදි අපි ඉතින් 2013 නොවැම්බර් 19 වෙනිදා මේ පුදු බිමට වැඩම කළා. ඉතින් වැඩම කළා කල්පනා කරා මම කොහොමද මේ ස්ථානේ ගොඩ ගන්න කියලා. තනිකර කැලෑවක් විතරයි තියෙන්නේ. හවස් භාගය වෙනකොට අලියෙනවා. ඉතින් මේවැනි තත්ත්වයක් තුල විදුලිය නැහැ. ඒ වගේම මාර්ග පහසුකම් නැහැ. ඉතින් එවැනි තැනක් සම්වර්ධනය කර ගැනීම හරි අපහසුයි. නමුත් ඉතින් දැඩි උත්සාහයක්, දැඩි වීරියක් දැරුවා. මම කල්පනා කරා මේ සිංහල ඉතිහාසයේ අවසාන මහා රහතන් වහන්සේ වැඩ හිටපු තැන, පිරිනුවම් පාපු තැන, ඒ වගේම ලෝක ඉතිහාසයේ දිහා බැලුවහම ආයුර්වේද රෝහලක් පිහිටවපු එකම තැන. දැන් බොහෝ දෙනෙක් කියනවා ලෝකේ පළවෙනි රෝහල මිහින්තලේ කියලා. හැබැයි ඒ කවුරුවත් කියන්න කැමති නැහැ ලෝකේ පළවෙනිම රෝහල තිබුණේ මේ සුළුගුළු රෝහල කියලා. සුළුගුළු රෝහල තිබුණේ ගල්මඩුවේ ඒ සමීපේ. ඒ කාලේ තිබිලා තියෙන්නේ මේ සුළුගුළුනේ සුළුගලු කියලා. සුළුගලු. ඒ වගේම තමයි ගල්මඩුවනේ ගල් මලුව. ඒ කියන්නේ තව ස්ථාන්ට ඔබෙන් තියෙනවා ගල් මලුවක් සහිත භූමියක්. ඉතින් ඒ කාල සීමාවේ හැටියට අපිට තොරතුරු ආරංචි වෙන විදිහට අක්කර 630ක් විතර තිබිලා තියෙනවා. මේ ස්ථානටම වැව් තිබුණා තියෙනවා. ඒ මේ ඖෂධ වවන්න අවශ්‍ය කරන දේවල්. ඒ වගේම යානක් තියලා තියෙනවා. ඔසු උයනක්. ඒ වගේම තමයි ඒ යාබද කන්දක් තියෙනවා. ඒකේ දැන්ටත් තියෙනවා සෙල්ලිපියක්. අපි ඒ සෙල්ලිපිය පුරාවිද්‍යාවට යොමු කරා. නමුත් අපිට ඒකේ නිවැරදිව ඒක හඳුනාගෙන ඒකේ තොරතුරු ලබා ගන්නට බැරි වුණා. ඉතින් ඒ කෙසේ වෙතත් සුළුගුළු ඉතිහාසය කියන එක ලෝකෙට වටිනවා. ඉතින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවැරදිව කියවීමක්, බ්‍රාහ්මී අක්ෂර හෝ ඒ දේවල් පිළිබඳ නිවැරදි කියවීමක් කරේ නැද්ද? කාල නිර්ණයක් හරියට කරලා නැද්ද? ඒ කියන්නේ වාර්තාවක් ලැබුණේ නැද්ද අපේ ආන්දෝලන? අපි මිහින්තලේ භාර නිලධාරීතුමත් එක්ක දවසක් ගිහිල්ලා බැලුවා. ඇත්තටම එයාලා අලුතෙන් බඳවා ගත්තා. එයාලා දන්නේ නැහැ. නමුත් අපි මේ WhatsApp මාර්ගයෙන් අධ්‍යක්ෂ ජෙනරාල්තුමාටත් යොමු කරා. ඉතින් ඒක කුණුම හෝ හේතුවකින්
මේ සෙල්ලිපිය කියවගන්ට අවස්ථාවක් ලැබුණ නැහැ. මේ රූපරාමුවල ඒ සෙල්ලිපිය දකින පුළුවන් නේද? අපිට ඒ මගෙලඟ ඡායාරූප තියෙනවා. මම ඒවත් වීඩියෝ එකට යොමු කරනවා. ඔව්, එතකොට මේ අපිට දැක ගන්න පුළුවන් වෙයි. මම හිතන්නේ කවුරු හරි ඉන්නවා නම් පුරාවිද්‍යාව හදාරන පුරාවිද්‍යාඥයෙක් හෝ කවුරුන් හෝ මේ ස්ථානයේ තියෙන සෙල්ලිපි කියවා බලා නිවැරදි ලෙස නූතන සිංහලයට පරිවර්තනය කරලා දෙන්න පුළුවන් නම් ලොකු පිනක්, ඔන්න ඔබට මහාංගී පිනක් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ස්වාමීන් වහන්සේව සම්බන්ධ කරගන්න අපි වැඩසටහන් මාලාව අවසානයේ සහ මේ හැම වැඩසටහනකම උන්වහන්සේගේ දුරකථන අංකයේ සඳහන් කරනවා. ඒ වගේම මගේ දුරකථන අංකයේ සඳහන් කරනවා. WhatsApp මාර්ගයෙන් වුණත් මාව සම්බන්ධ කරගන්න පුළුවන්, උන්වහන්සේව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ හරහා ඔබට යම් පිනක් කරගත හැකි ක්‍රම තියෙනවා. පින් කරගන්න මුදල්ම වියදම් කරන්න අවශ්‍ය නැහැ කියන එක අපි නිතරම අපේ වීඩියෝ වල කියනවා. ඒ නිසා ඒ වගේ පිනක් හෝ කරගන්න පුළුවන් ඔබ පුරාවිද්‍යාව ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නම්. ඒක ලොකු පිනක්. එතකොට මේ ඒ කාලේ සුළුගුළු උපාසකතුමාගේ වෙදමැදුර තිබිලා තියෙන මේ පුණ්‍ය භූමිය. ඉතින් මේ පුණ්‍ය භූමියට වැඩම කළා තියෙනවා මලියදේව මහරහතන් වහන්සේ. මේ සුළුගුළු කියන කැඳ වළඳන්න. කැඳක්? සුළුගුළු කියලා කැඳක්. මේක සාමාන්‍ය මේ දැම් විවාහරි කියනවා නම් සුගර්, කොලෙස්ටරෝල් කීකේ ඔය නොඑක් නොඑක් අපස් මාර්ගයේ අර කීකේ කියන ඒ වගේ ලෙඩ වර්ග රාශියකට ඉතින් ඒක තොරතුරු අපි පෞද්ගලිකව අපි සතුව තියෙනවා. ඒවා අවශ්‍ය වෙලාවට අපිට ඕන කෙනෙකුට ලබා දෙන්න පුළුවන්. ඉතින් අර මේ වගේ සමාජ මාධ්‍ය තුලින් සියල්ල දීම සුදුසු නොවන නෑ කියන එකේ මමත් ඉන්නත්. ඒක නිසා මේක ඒක ගුරු මුස්තියක් නෙවෙයි. නමුත් අනාගත සමහර සුරක්ෂිතභාවයන් තවත් අනාගතයේදී වටිනවා. වටිනවා. ඒක නිසා ඒ මලියදේව මහරහතන් වහන්සේ වැඩම කරයින් පස්සේ සුළුගුළු කියන කැඳ එක ලිපේ තියලා මේ මලියදේව මහරහතන් වහන්සේගේ ඉද්දි බලෙන් සුළුගුළු උපාසකතුමාව පන පිටින්ම සිළුමිණිසෑය වන්දනට එක්කන් ගින් තියෙනවා. ඒතර සම්බුද්ධ ශාසන ඉතිහාසයේ පෘථජ්ජන මිනිස්සේ ක්‍රාතන් වහන්සේ නමකගේ ඉර්ධි බලෙන් සිළුමිණිසෑය වන්දනට දිව්‍ය ලෝකෙට එක්කන් ගිය ප්‍රකම කතා ප්‍රවෘත්තියේ තියෙන බිම. ඒ සිළුමිණිසෑය වන්දනා පාදාගෙන තියෙනවා පැවඳුනේ. දැන් අපි දන්නවා එහෙම ඉතිහාසයේ එක තැනක් තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේ වඩින්න කොටත් එනවා උපාසක නමක් නේද? ඔව්, ඒ බණ්ඩුක උපාසකතුමා අභිඥා අෂ්ඨ සමාපatti ලබා ගත්ත කෙනෙක්. ඒතර අභිඥා අෂ්ඨ සමාපatti උපදවා ගත්තා කියන්නේ අපේ පින්වත් මහත්මයා එයාට අහසේ සැරිසරන්න පුළුවන්, දිය මත ඇවිදින්න පුළුවන්, දිය කිමිදෙන්න පුළුවන්, පොළොවේ කිමිදෙන්න පුළුවන්. ඒ අර අභිඥා බලවල. නමුත් මේ වෙනකොට මේ සුළුගුළු උපාසකතුමාට එහෙම අභිඥා බලයක් තිබුණේ නැහැ. නමුත් අර මේ මලියදේව මහරහතන් වහන්සේගේ ඉර්ධි බලයෙන් තමයි එකංගි කියනවා නේද? ආ හරි, ඒ වන්දනා ටික නේද? මිහිඳු මහරහතන් වහන්සේ අහසින් වැඩම කරලා ඉදි බලෙන් නැගෙන එන්නේ දඹදිව සිට ලංකාවට. මෙතන යන්නේ දිව්‍ය ලෝකයට, දිව්‍ය තලයකට යන්නේ. ඉතින් ඒ ගිහිල්ලා වන්දවලා ආපහු නැවත වතාවක් ඒ පුණ්‍ය භූමියට එක්කන් ඇවිල්ලා ඒ වෙලාවේ තමයි සුළුගුළු පාසකතුමා මලියදේව මහරහතන් වහන්සේගේ සුළුගුළු කියන කැඳ පානය කරන්න වළඳන්ඩ දීලා තියෙන්නේ. ඒ කැඳ වළඳලා අවසානයේදී උන්වහන්සේට මේක ආරාමයක් කරලා පූජා කරා. ඒක නිසා තමයි ඓතිහාසික සුළුගුළු විහෙර රජමහා විහාරස්ථානි කියලා නම් වුනේ. එතකොට ඒක කාල සීමාව දේවානම්පියතිස්ස රජතුමායි කාලේ. ඔව්, දේවානම්පියතිස්ස රජතුමායි කාලේ. ඒ කියන්නේ ලංකා ඓතිහාසයේ කියන්නේ අනුරාධපුරයේ මුල් යුගයට අයිති වෙන පන්සලක්. ඉතා ඉපරෙණි පන්සලක්. ඉතින් ඒ ඉතිහාසයේ තමයි ක්‍රමක්‍රමයෙන් ওই වැලෙල්ලා ගිහිල්ලා කාලය ගෙවෑමෙන් සියල්ල නෂ්ටාවශේෂ වෙනවනේ. දැන් ලෞතුරා බුදු කෙනෙක් වැඩ හිටිය ආරාම කොපමණ තිබුණද ඒව සියල්ල නෂ්ටාවශේෂ බවට පත් වුණා. අවසානයේ Hindu භක්තිය නතරත් පත් වුණා. එහෙම තියෙනවා. ඒ වගේ තමයි මේ සුළුගුළු ඉතිහාසයත් එහෙම ගිහිල්ලා මෙතනත් කැලෑබද වෙලා තිබිච්ච දේවල් විනාශ වෙලා තිබිච්ච උයන් පොකුණු සියල්ල විනාශ වෙලා ඒ වගේම ගල්කණු තිබිච්ච ඒවා විනාශ වෙලා මලියදේව මහරහතන් වහන්සේ පිරිනවම් පාලා ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍ය ගරා වැටිලා ඉතින් අභාවයටම ගියපු මොහොතකදී තමයි අපි එතන ගිහිලා මේකේ සම්වර්ධන කටයුතු ආරම්භ කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේම දේශනා කරේ සිළු සංස්කාරයෝ නැසෙන සුළු අනිත්‍යයි. ඉතින් ඒ අනුව දැන් මටත් එක තැනක මම මොකක් හරි පොතක හරි අන්තර්ජාලය හරහරි කියෙව්වා ඒ එක්තරා ප්‍රදේශයක දඹදිව ඉන්දියාවේ මේ බුදුරජාණන් වහන්සේව තමයි අඳහන්නේ Hindu දෙවි කෙනෙක් විදිහට. හේතුව වෙලා තියෙන්නේ ඒගොල්ලෝ ඇත්තටම සැබෑවින් බෞද්ධ කට්ටියක්. නමුත් Hindu ආක්‍රමණත් එක්ක මේගොල්ලන්ට බුදුහාමුදුරන්ව අඳහන්න බැරි වෙනවා. එහෙම වුණොත් මරණ දඬුවම නියම වෙනවා. ඒ නිසා මේගොල්ලෝ
මේ බුද්ධ ප්‍රතිමාව බෝගස හින්දු දෙවි කෙනෙක් විදිහට අනුවර්තනය කරලා නමකුත් දීලා මේගොල්ලෝ අර වත්පිළිවෙත් ටික කරගෙන ගියා. නැත්තම් බෑ. ඔව් ඒ වගේ අන්න ඒ වගේ ක්‍රම. ඒක අපිත් දන්නවා සුද්දන්ගේ කාලේ තිබුණා අපේ තිබ්බ අංගම්පොර ඒ වගේ කලාවල් පස්සේ නැටුම් බවට පත් කරගෙන තමයි මේගොල්ලෝ පුරුදු වුණේ. නුවර පෙරහැරට සමහර නැටුම් සම්ප්‍රදායන් එකතු වුණේ ඒ විදිහට කියලා මම අහලා තියෙනවා. සමහර පුත්පත්වල තියෙනවා. මොකද එතනින් එහාට මේ ගිනියන් බෑ මේ සටන් කලාව කරනවා කියලා දැනගත්තොත් ඉංග්‍රීසින් හෝ ලන්දේසින් හෝ පෘතුගීසින් මේගොල්ලන්ව අල්ලලා දැනුවම් කරනවා. ඒ නිසා මොකද කරේ නැටුම් ක්‍රමවේදයක් විදිහට තමයි අරගෙන ගිනිච්චේ. ඒක හේතුවෙන් සමහර දේවල් අභාවයට ගියා. අපි දන්නවා කුණ්ඩලීනී ශක්තිය ඔය වගේ දේවල් තිබුණා. අංගම්පොර අංගම් කෙටුම ඔය වගේ ගොඩක් දේවල් දශම මහා යෝධයෝ හිටියේ මේ වගේ කැඳ බීලා ශක්තිය ලැබලා. ඒ වගේම තමා දැනට මම හිතන විදිහට දැන් ඔය සුළුගුළු වෙදකම කියන එක නැවත වතාවක් අපිට මේ පුණ්‍ය භූමිය ස්ථාපිත කරගන්න පුළුවන් වුණොත් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අද සමාජයේ මම හිතන්නේ 4-3ක්ම රෝගී. ඒ අයට නිරෝගීවන්ත භාවය ලබා ගන්නට හේතු වාසනා වෙනවා. ප්‍රදේශවාසීන්ට තමන්ගේ ආර්ථික මට්ටම හදා ගන්න, ප්‍රදේශවාසීන්ට තමන්ගේ දේශීය සහල් ටික, කුරහන් ටික, තල ටික මෙතෙන්ට මිලදී මිල කරන්න පුළුවන්. ඒ වගේම එතෙන්ට අවශ්‍ය සේවා සපයන්න පුළුවන්. මේවයේ මහා සම්වර්ධනයක් ගමටත් සිද්ධ වෙනවා. ඒ පමණක් නෙවෙයි බොහෝ දෙනාට නිරෝගී සම්පත්තිය සඳහා හේතු වාසනා වෙනවා. මම හිතන්නේ ඔව් අවසර අපේ හඳුරන්නේ තවත් විනාඩි 10කට ආසන්න කාලයක් ගත වෙනවා. ඉතින් මේ පින්බිමේ මේ සිංහල දෙරණේ තවත් සොයාගත් තැනක් ඉතින් වෙන කෙනෙක් මට තොරතුරු දීලා නෙමෙයි සමහරව අපිට තොරතුරු දෙන යෝගී සමහර ස්ථාන ගැන. නමුත් මම අදටත් වැඩසටහන් වල කියන්නේ නැහැ. මොකද ඒ ස්ථාන ඒ විදිහට තියෙන එක විශේෂයෙන් වනසතුන්ට හොඳයි. සමහර දෙවිවරු වැඩ සිටින ස්ථාන ඒවා අපිරිසිදු වෙනවා. මම හොඳ රකාරම දන්න දෙයක් තමයි කැබිලිත්ත ඒ වගේ අපිරිසිදු වුණා. දැන් කතරගම දෙහිහාමුදුරුව කැබිලිත්තට වඩින්නෙත් බොහොම කලාතුරකින්. ඊට පස්සේ වෙනස් ස්ථානයක් ඒකත් නලින් එක්තරා තැනකදී මම කිව්වම නලින්ගෙන් අතින් නම කියවුණා. මෙතනදී වෙන්නේ ඒ දෙවිවරු ඒ ස්ථානය අතහැර යනවා. මොකද කතරගම දෙහිහාමුදුරුව කියන්නේ ඇත්තටම ගොඩක් වෙලාවට භාවනා යෝගීව ඉන්න දෙවිකෙනෙක්. මතු බුදු බව ප්‍රාර්ථනා කරන කෙනෙක්. මම කලින් වීඩියෝ එකක් කියලා තියෙනවා කතරගම ගිහිල්ලා අරූ ටැඹරියම් මේ ටැඹරියම් කියලා කෙනෙක්ට වෙන්නේ නැහැ. ඒක කඩවර පිරිසේ කෙනෙක් තමයි දනුවම දෙන්නේ. එහෙම නැතුව කතරගම දෙහිහාමුදුරුව නෙමෙයි කියන එක. ඉතින් ඒ වගේ සමහර ස්ථාන සමහර වටිනා ස්ථාන මේ විදිහටම සමාජයෙන් සැඟවි තියෙන එක එක්තරා විදිහකට දෙවියන්ට රුක් දෙවියන්ට වාසස්ථාන නැති වෙන මේ යුගයේ ඇත්තටම අවශ්‍යයි. තමන්ගේ බුදුහාමුදුරුම එක්තරා අවස්ථාවක් කියන මම හිතන්නේ විශාල මහා නුවර තුන්බිය තියෙන වෙලාව වෙන්න පුළුවන්. ඉෂ්ට දේවතාවුන් හැම නිවසකම වැඩ සිටිනවා. ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගෙන් ඉල්ලීමක් කරන බුදුරන් වහන්සේ ඔබේ නිවසේ ඒ ඉන්න ජීවත් වෙන පිරිසට උදව් කරන්න, දේව ආරක්ෂාව දෙන්න කියලා. අද වෙනකොට ගොඩක් නිවෙස්වල ඉෂ්ට දේවතාවුන් වහන්සේලා වැඩ සිටින්නේ නැහැ. අත්ත කතාව උතන. ඒ ස්ථානවල තියෙන අපිරිසිදු භාවය. නමුත් දැන් අපි මෙතන උත්සාහ කරන්නේ පරිසරය විනාශ කරලා ඒ වගේම නවීන ගොඩනැගිලි ඉදි කළා භූමිය විනාශ කිරීමක් නෙවෙයි. දැන් අපි වැඩම කරාට පස්සේ මේ ගස් කුඹුක් ගස් පැල 100ක් හැදුවා. ඒ හැදුවේ ස්ථානයේ සිසිලස පවත්වාගෙන යන්න, ඒ වගේ මේ ගහෙන් ලැබෙනා වූ අර පෝෂණය ලබා ගන්න. ඉතින් ඒ වගේ පරිසරයත් ආරක්ෂා කර ගනිමින්, ඒ වගේම සුළුගුළු ඉතිහාසයේ නැවත වතාවක් මේ ලෝකෙට පැමිණීම තුලින් මොනතරම් සිතක් ශාන්තියක් ජනතාවට උදා වෙනවද අන්නේ බලාපොරොත්තුෙන් තමයි පාරිසරික වශයෙන් හානියක් සිදු කරන්නේ නැතුව පරිසරයත් රැකගෙන මේ සුළුගුළු වෙදකම කියන එක නැවත වතාවක් මේ ලෝකෙට ස්ථාපිත කිරීම සඳහා තමයි අපි මේ දැඩි උත්සාහයක් දරන්නේ. ඔව් මම හිතන්නේ විනාඩි 15 වගේ කාලයක් අපි දෙවෙනි වැඩසටහනෙන් කතා බහ කරා. තවත් වැඩසටහනක් එක්ක නැවතත් අපි අපේ අතිපූජ්‍ය අනුරාධපුර ධම්මාරාම ස්වාමීන් වහන්සේත් එක්ක නැවත ඔබ හමු වෙන්නෙනවා. එතෙක් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.